The Leader TV අත ගොසිප් එක රාජපක්ෂට ආයෙත් බලය ගන්න හැටි එලියට පොහොට්ටුව වැරදුන තැන හොයයි ජොනි සහ රෝහිතගේ ඇමති සිහින බොඳ වෙයි රනිල්ව හම්බ වෙන සජබ මන්ත්‍රීවරුන්ට සජිත් තනතුරු බෙදයි අතුරු අයවැය නිසා පොහොට්ටුවේ වකේම විපක්ෂයේ බෙදිල්ලක් රාජපක්ෂට ආයෙත් බලය ගන්න හැටි එලියට විරෝධතා හමුවේ රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් දින දෙක තුනකින් ලංකාවට එනවා කියන එක දැන් දැන් ලැබෙන අලුත්ම ආරංචි වලින් තහවුරු වෙමිනුයි තියෙන්නේ පොහොට්ටුවේ සමහරු කියන්නේ ගෝඨා මේ සතියේ ලංකාවට එනවමයි කියලා ඉස්සෙල්ල කිව්වේ හතරවෙනිද එනවා කියලා පස්සේ කිව්වා තුන එනවා කියලා දැන් නම් කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා හරි දෙවෙනිදා හරි එනවා කියලා ආරංචියේ හැටියට තුන්වෙනිදා මහින්දානන්දලා පාටිය කුතුලෑස්ති කරලාලු කොහොම වුණත් හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව ගැන හිතලා බැසිල්ලා ගෝටා එන දිනේ එළියට දාන්න බයේ ඉන්නේ ගෝටා එන දිනේ හරියටම දන්නේ ගෝටායි රණිලුයි බැසිලුයි සුගීශ්වරයි විතරලු එන දිනේ එකද දෙකද තුනද ඔය කොයි දිනේ වුණත් ගෝඨාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සීරුවෙන් තියලා පැනල ගිය ගෝඨාට වඩා ආපසු එන ගෝඨා ගැන මාධ්‍යවල ලොකු අවධානයක් යොමු වෙලා තියෙන මේ වෙලාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපුල් ජෝසප් ප්‍රනාන්දු මෞරට පත්තරේ ගුරුදා විග්‍රහය කොළමේ පහුගිය කලාපේ අපූරු සටහනක් පළ කරලා තියෙනවා ඒ සටහනෙන් උපුටගත්තු කොටස් කීපයක් මේ ගෝඨා ඇයි ගියේ ගෝඨා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළ හැටි බැසිල් කිව්වේ ගෝඨා හරියට ටර්මිනේටර් වගේ කියාය ඒ වෙලාවේ මේ ටර්මිනේටර් කියන වචනයට හරිම සිංහල තේරුම දුන්නේ ඒවක අගමැති රණිල්ය ඔහු කීවේ ටර්මිනේටර් කියන්නේ කම්මුතු කරන්නා කියලාය ටර්මිනේටර් ආවොත් අපි පහුගිය වසර පහේ රටට දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතු කරයි මාධ්‍ය නිදහස කම්මුතු කරයි මානව හිමිකම් කම්මුතු කරයි මේ රනිල් 2019 අගෝස්තු 10 බැසිල්ගේ ටර්මිනේටර් කතාවට දුන්න උත්තරයය ඉතින් ගෝඨාට අරගලය කම්මුතු කරන්න බැරි වුණේ ඇයි හැමෝටම තියෙන ප්‍රශ්නය ඒකය මෛත්‍රී රනිල් ආණ්ඩු කාලයේ මෛත්‍රීත් රාජපක්ෂවරුත් රනිල්ට කිව්වේ සමනලයා කියාය අන්තිමේදී අද සමනලයා ටර්මිනේටර් වී ඇත ටර්මිනේටර් කී ගෝඨා සමනලියකු වී පියාඹා ගොස් ඇත ආයෙත් ඒ විද ඒ සමනලයා පොහොට්ටුවේ පැණි බොන්න රනිල් ජනාධිපති වූ දින සිට අරගලය කම්මුතු කරන්නේ අරගලියෙන් තමාටත් ගෙදර යන්න වෙයි කියන බයට විය යුතුය හැබැයි ගෝඨාට අද යලි ලංකාවට පය ගහන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ රනිල් අරගලය කම්මුතු කරන නිසාය අනික රනිල් අරගලය කම්මුතු කරද්දී ගෝඨා ගෝ හෝම් කිව්ව හැමෝම කියන්නේ ගෝඨා හොඳයි කියලාය ගෝඨා ජනතාවට බයයි කියලාය ගෝඨා ලංකාවට ඇවිත් දැන් මොනව කරන්නද ගොඩක් අය මේ කතාව කියයි කතාව ඇත්තය ගෝඨාව මහජනතාවට තිත්තය ගෝඨාට ඡන්දය දුන්න අයට තිත්තය ගෝඨා මේ රට බංකොලොත් කළාය කියන අපවාදයෙන් බේරෙන්න ගෝඨාට බැරිය හැබැයි රාජපක්ෂලාට වන්දනාමාන කරන ඡන්ද බේස් එකක් පොදුජන පෙරමුණට තිබේ මේ ඡන්ද බේස් එක අද ඉන්නේ කෝමා තත්වයේය මේ ඡන්ද බේස් එක අල්ලා ගන්න රනිල් ඩලස් සහ විමල්ලා මාරාන්තික සටනක සිටිති තමන්ගින් ගිලිහි යන මේ ඡන්ද බේස් එක තියාගන්න රාජපක්ෂලාට තියෙන එකම ගැලවීම ගෝඨාට යලි පණදී කෝමා වී සිටින ඡන්ද බේස් එකට පණදීමය රාජපක්ෂලාට දේශපාලනයෙන් ගොඩ යන්න නම් ගෝඨාභයට යලි පණදිය යුතුය රාජපක්ෂලා රනිල්ට ජනාධිපතිකම් කරන්න ඉඩ දීලා මෙහෙම හැංගිලා හිටියොත් රාජපක්ෂලා ඉවරයටම ඉවරය තමන්ගේ පවු රනිල්ගේ කරේ ගහලා රනිල් ජන අප්‍රසාදයට පත්වන විට යලි ජනතාවගේ ගැලවුම්කාරයන් ලෙස කරලියට එන්න රාජපක්ෂලා හිතනවා නම් ඒක වෙන්නේ නැත රාජපක්ෂලා යලි ආණ්ඩුව අතට ගන්නේ කොහොමද ගෝඨා ලංකාවට ඇවිත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවා කියන කතාව ගොතන්නේ ඒකට පාර කපා ගන්නටය ගෝඨා පාර්ලිමේන්තුවේයිද
ජේආර්ට ප්‍රේමදාසට විජේතුංගට පසු ජනාධිපති වුණු හැමෝටම ජනාධිපතිකම අහිමි වූ පසු ගෙදර ඉන්න බැරි රෝගයක් බෝ විය. චන්ද්‍රිකාටත් ඒ රෝගය බෝ විය. ඇය ජනාධිපති දුහුරෙන් විශ්‍රාම ගිය පසු ශ්‍රේලනිපේ නායකත්වය ආරක්ෂා කරගන්න දත කෑවේ ඒ නිසාය. මහින්දත් 2015 පරාජය වී මන්ත්‍රී වූයේ ඒ රෝගය නිසාය. මෛත්‍රීත් ඒ රෝගයට ගොදුරු විය. ගෝඨාට ඒ රෝගය වැළඳීමට ඉඩකඩ වැඩි. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන යුද්ධයේ මානව හිමිකම් කඩවීම ගැන ඔහුට නඩු පවරන්න බලාගෙන සිටින නිසා මන්ත්‍රී වුණොත් ගෝඨාට ඒ නඩු වලින් යම් තරමකට බේරෙන්න හැකියාවක් ලැබෙන නිසාය. ගෝඨා පාර්ලිමේන්තුව ඇවිත් මන්ත්‍රීවරු 134ක් ගෝඨා ජනාධිපති විය යුතුයයි කියා පෙත්සමක් අත්සන් කළොත්, ඊට කලින් ගෝඨා අගමැති විය යුතුයයි කියලා 113ක් මන්ත්‍රීවරු අත්සන් කළොත් රනිල්ට ගෝඨාව අගමැති කිරීමට සිදුවේ. ගෝඨා ජනාධිපති විය යුතුයි කියලා රනිල්ට ජනාධිපති වෙන්න ඡන්දය දුන්න 134 ලියුමක් අත්සන් කළොත් රනිල්ගේ බලවරමේ සුජාතභාවය ප්‍රශ්නයක් වෙයි. මහජන ඡන්දයෙන් ජනාධිපති වූ ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න ව්‍යවස්ථාවෙන් බාධාවක් දමා ඇත්තේ ජනාධිපති පත්වන්නේ මහජන ඡන්දයෙන් නිසාය. ඒත් පාර්ලිමේන්තුවෙන් පත්වන අගමැති කෙනෙක් මන්ත්‍රීවරු 113කට ඉවත් කරන්න පුළුවන. පාර්ලිමේන්තුවේ 113කින් පත්වන අගමැති කෙනෙක් 113ක අස්සම් වලින් ඉවත් කරගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවේ 134කින් පත්වන ජනාධිපති කෙනෙක් 134ක අත්සනින් ඉවත් කරන්න බැරි ඇයි? ගෝඨා ලංකාවට එනවා කියන විට රනිල්ට නිින්ද නොයන හේතුව ඒකය. උපුල් ජෝසප් කියන්නේ එහෙමයි. ඔය කතා මොනවා වුණත් ගෝඨාට පාර්ලිමේන්තුවට ඒමට ඇති ලොකුම අභියෝගය රාජපක්ෂ පවුලෙන් එල්ල වී ඇති විරෝධයයි. ගෝඨාව ආයෙත් දේශපාලනයේ පැත්ත පළාත ගේන්න එපා කියමින් ගෝඨාගේ යාළුවන්ට කෝල් දෙන්නේ රාජපක්ෂ පවුලේ උදවියමලු. කැලණි ගඟෙන් නයි කෙනත් කරගත්තු වින්නෙහිය පේනවා නේද? පොහොට්ටුව වැරදුණු තැන හොයයි. පොහොට්ටු පක්ෂයට මෙහෙව් විපත්තියක් වුණේ ඇයි කියලා කතා බහ කරන්න පොහොට්ටු පක්ෂයේ නායකයෝ බත්තරමුල්ල නෙළුම්මාවත පක්ෂ කාර්යාලයට කැඳවලා තිබුණා. පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් තමයි ඉදිරි දේශපාලන කටයුතු ගැන කතා කරන්න කියලා මේ රැස්වීම කැඳවලා තිබුණේ. අපට වැරදුනේ කොතනද කියලා සාකච්ඡා කරන්න ඩිජිටල් ස්ක්‍රීන් එකේ මාතෘකාව දාලා කතා කරන්න පටන් ගත්ත ගමන් එතන හිටපු මන්ත්‍රී කෙනෙක් ෆොටෝ එකක් අරන් සෝෂල් මීඩියා එකට දාලා ඒ ෆොටෝ එක දාපු වෙලාවේ ඉඳලා වෛරල් වෙලා කට්ටිය පොහොට්ටුව වැරදුණු තැන් කිය කියා පෝස්ට් දාන්න පටන් අරන්. කොහොම වුණත් මේ සාකච්ඡාවේදී හුඟ දෙනෙක් හිටපු ජනාධිපතිට දොස් කියලා ගෝඨාගේ උද්දච්ච වැඩ නිසා තමයි මේ සේරම උනේ කියලා. හැබැයි මෙතනදි නාමල් නම් වචනයක්වත් කියලා නෑ කියලායි කියන්නේ. රසායනික පොහොර ගැටලුව ඇතැම් ඇමතිවරුන් කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීම අතහැරීම, රජයක් ලෙස අරගලිය පිළිබඳ අනවබෝධය මාර්තු මස මිරිහාන පහරදීමෙන් පසු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම, අරගලකරුවන්ට අනුබල දීමක් වීම, අගමැති මහින්ද රාජපක්ෂට තනතුර අත්හැරීමට සිදුවීම වගේ කරුණු නිසා ගෝඨාට රටිනුත් පැන යන්න වුණා කියලා තමයි කට්ටිය කතා වුණා කියන්නේ. ගෝඨාව ආයෙත් දේශපාලනයට ගේන්න මෙතැනදී කවුරුවත් නිකමටවත් කතා කිරුවේ නැතිලු. ජොනි සහ රෝහිතගේ ඇමති සිහින බොද වෙයි. අලුත් කැබිනට්ටුව සෑදීම සතියෙන් සතිය කල් යනවා. ඒකට හේතුව සර්වපාක්ෂික වැඩේට තවමත් සමහර පක්ෂවලින් ග්‍රීන් ලයිට් දාපු නැති එකලු. ඒ කොහොම නමුත් තවත් සතියකින් අලුත් කැබිනට් එක පත් කරනවලු. මෙතන තවත් අරගලයකට හේතු වෙලා තියෙන්නේ බැසිල්ගේ ඇමති ලයිස්තුවේ නම් කියන සමහර අයට ඇමති පට්ටම් දීමලු. විශේෂයෙන් ඒ ලයිස්තුවේ ඉන්න දෙන්නෙකුට ඇමති පට්ටම් දෙන එක ගැන ආණ්ඩුවට සහය දෙන්න එනවය කියන මැති ඇමති කස්ටියකගේ දැඩි විරෝධය පළ වෙලාලු. ඒ සමහරු කියන්නේ අපි කොහොමද ඔය වගේ අයත් එක්ක එකට කැබිනට්ටුවේ වාඩි වෙන්නේ කියලාලු. ඉතින් මේ හුඩපටේ නිසා ජනාධිපති රනිලුත් ලොකු අර්බුදයකට මුහුණ දීලා කියලායි ආරංචි.
මොකද පොහොට්ටු කස්ටිය මේ දෙන්නට ඇමති පට්ටම් ඕනමයි කියලා කියන නිසා අන්තිමේදී ආණ්ඩුව පැත්තෙන් විකල්ප යෝජනාවක් ඇවිල්ලලු. ඒ අනුව පළවෙනි රවුමේ කැබිනට්ටුව පත් කරනකොට මේ අර්බුදකාරී චරිත දෙකට ඇමති පට්ටම් නොදී දෙවැනි වටයකදී ඇමතිකම් දෙමු කියන එකයි විකල්ප යෝජනාව. ජනාධිපති කාර්යාලයේ පැත්තෙන් ඇහෙන කතා බහෙන් තේරෙන්නේ ඒ විදියට වැඩේ සිද්ධ වෙයි කියලයි. මේ විදියට පළවෙනි රවුමේ පට්ටම් ලැබෙන්නේ නැත්තේ ජොනීටයි රෝහිතටයි කියලා තමයි ආරංචි. රනිල්ව හම්බ වෙන සජබ මන්ත්‍රීවරුන්ට සජිත් තනතුරු බෙදයි. දුරකතන පාටියේ කීප දෙනෙක් පහුගිය ටිකේ තනි තනිවම ජනාධිපති රනිල් හම්බ වුණා කියලා විපක්ෂ නායකට තොරතුරු ආවලු. ඒ වගේම පක්ෂයෙන් අයින් වෙලා ආණ්ඩුවට ගිය හරින්ගේ මනුෂ්‍යගේ කාර්යාලවලටත් සමහර අය තනි තනියෙන් ගිහින් හම්බ වුණා කියලා තොරතුරු ඇවිල්ලලු තියෙන්නේ. මේ නිසාම සජිතුත් ඒ අයව තනි තනියෙන් හම්බ වෙන්න තීරණය කරලලු. ඒත් සමහර අය හිතාමතාම මග ඇරලලු. ඒ පක්ෂයේ වැඩගෙන තියෙන කලකිරීම නිසා කියලයි ආරංචි වෙන්නේ. ඒ නිසා සමහරුන්ව දුරකථනයෙන් පවා අමතනවලු. ඉතාම ලෙංගතුකමෙන් මේ දවස්වල ලොක්කා ඉන්න නිසා හැමෝටම පුදුමලු. ඒ අයට කතා කරලා දැන් එයා අමුතු පොරොන්දුවක් දෙනවලු. අර පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිකම ඔයා ගන්න අරක මේක කියලා. උන් නැහැගේ මේ තනතුරු බෙදිල්ල ගැන පක්ෂයේ මැති ඇමතිලා ඉන්නේ ලොකු විචිකිච්ඡාවකලු. කොහොම වුණත් ජනාධිපති රනිල් වෙන්වෙන් වශයෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කතා කරලා ඔවුන් තමන්ගේ පාර්ශ්වයට ගැනීමේ මෙහෙයුමක් දියත් කරලා කියලා දැන් සජිත්ට හොඳටම තේරිලාලු. පක්ෂයක් ලෙස ජනාධිපතිවරයා මුණගැසීමට යනවා විනා තනි තනි වශයෙන් ගොස් ජනාධිපතිවරයා මුණගැසීම සුදුසු නෑ කියලා විනය නීතියක් පැනෙව්වේ ඒ නිසාලු. අතුරු අයවැය නිසා පොහොට්ටුවේ වගේම විපක්ෂයේ බෙදිල්ලක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ 30 වෙනිදා තමුන්ගේ පළමු අතුරු අයවැය ඉදිරිපත් කරාට පස්සේ පාර්ලිමේන්තුවේ කොරිඩෝව වාඩි වෙලා හිටපු පොහොට්ටුවේ මන්ත්‍රීලා කට්ටියක් මේ අයවැය ගැන පොඩි කසුකුසුවක්ලු. හැමෝගෙම අදහස වෙලා තියෙන්නේ අතුරු අයවැය හොඳට හිතලා හදලා තියෙනවා කියලාලු. ඉතින් එතන හිටපු කොළඹ දිස්ත්‍රික්කේ කටකාර තරුණ මන්ත්‍රී කෙනෙක් මෙහෙම කිව්වලු. අපි බලයට ආවට පස්සේ නවත්තන්නේ නැතුව කරපු පළවෙනි අයවැය කතාවනේ මේක. පළවෙනි එක කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාට මගදි කතාව කරගන්න බැරුව නතර කරන්න වුණා. ඒක ඉවර කරන්න ඕනේ නිවාඩ් කබ්‍රාල්ට. දෙවෙනි අයවැය කරපු බැසිල් රාජපක්ෂටත් මගදි කලන්ති හැදුනා. එයා ඉතුරු ටික කලේ වාඩි වෙලා. එහෙම බැලුවම රනේ කිසිම ප්‍රශ්නයක් නැතුව සම්පූර්ණ කතාවම කළා. ඔන්න මේ පාර තමයි අපිට නෝන්ඩියක් නැතුව එක දිගට අයවැය කතාව අහගෙන ඉන්න පුළුවන් වුණේ. තරුණ මන්ත්‍රීගේ කතාවෙන් පස්සේ සාකච්ඡාව මාරු වුණාලු රාජපක්ෂලගේ පැත්තට. අපි තාමත් රාජපක්ෂල උඩ තියාගෙන හිටියට බිමේ රාජපක්ෂලට කිසිම පිළිගැනීමක් නැහැ. අරගලයේ දිගටම ගියා නම් ගෝඨාභය විතරක් නෙවෙයි රාජපක්ෂල හැමෝන්ටම රට දාලා යන්න වෙනවා. රනිල් හොඳ වෙලාවට අගමැති වෙලා ජනාධිපති නොවුන නම් අද රාජපක්ෂලත් නෑ අපිත් නෑ. කොළඹට අල්ලපු දිස්ත්‍රික්කයක් මන්ත්‍රී කෙනෙක් වටපිට බලලා මෙහෙම කිව්වම අනික් අය ඔළුව වනලා ඒකට එකග වුණාලු. හැබැයි එතන හිටපු තවත් මන්ත්‍රීලා කිහිප දෙනෙක් කතාව යන පිට හොඳ නෑ කියලා හිතලද කොහෙද එතනින් මාරු වෙලා යන්න ගිහින්. ඒ යන්න කලින් අර මුලින් කියපු තරුණ මන්ත්‍රීතුමා මෙහෙමත් කියලා තියෙනවා. රනිල්ගේ අයවැයෙන් පේන්නේ එයා ආපහු යන්නේ 2004ට කලින් තිබුණු එයාගේ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහනටමයි. එදා අපි නම් පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. නමුත් අදත් ඉන්න අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඒකට විරුද්ධ වුණා. රනිල්ව පරද්දලා රිගේනින් ශ්‍රී ලංකා වෙනුවට මහින්ද චින්තනය ගෙනාවා. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහින්ද චින්තනයේත් ලොකු වෙනස්කම් තිබුණේ නෑ. හැබැයි දැන් මේ එන්නේ පොහොට්ටු අයවැයක් නෙමෙයි UNP අයවැයක්. ඒකනේ ඔය හර්ෂල එරාලට දැන්ම කයිවාරු ගහන්න පටන් අරන් තියෙන්නේ. මේ පාර රෙදි ගලවල තමයි අපේ සීනියර් සෙට් එකට මේ බජට් එකට ඡන්ද දෙන්න වෙන්නේ කියලා. හැබැයි ඒ කතාවට තවත් මන්ත්‍රී කෙනෙක් අපූර්ව උත්තරයක් දීලා තියෙනවා. මන්ත්‍රීතුමා, එයාලට ගලවන්න දෙයක් නැහැ. අපි ඔක්කොම කොහොමටත් රෙදි නැතුව තමයි ඉන්නේ රනිල්ට ඡන්ද දුන්න දවසේ ඉඳලා.
මෙහෙම අහපු තවත් මන්ත්‍රී කෙනෙක් මෙයාලට පොඩි කෝචොක් එකකුත් දාලා තියෙනවා. ඔබතුමන්ලා දෙන්නට නම් කොහොමටත් රෙදි නැතුව ඉඳලා පුරුදුයිනේ. අපි YouTube channel වල එහෙමත් දැකලා තියෙනවනේ කියලා. කොහොමින් කොහොම හරි මේ කතාවලින් පේන්නේ එකට ඉන්නවා කිව්වට පොහොට්ටුවේ මන්ත්‍රීවරු අතරේ තාමත් සිත් වෙන්නේ මොකක්ද කියලා විචිකිච්ඡාවක් තියෙන එක. මීටරෙන් ඉන්න.